ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. මතේත මාගේ ශදෝ සුවිශේෂයෙන් පුටාගත් කොටසකි. ස්වාමිනී ඔබ වහන්සේට මහිම වේවා. නොවාගේ දවස්වලද සිදූ ලෙසම මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ පුනරාගමනය වන්නේය. ඒකාල ජල ගැල්මට ප්‍රථමයෙන් නොවා නැවට ඇතුළූ දිනය දක්වා ඔහු කමින් බොමින් ආවාහ විවාහ වෙමින් කල් යැවූහ. ජලගල්ම පැමිණ සියල්ලන් ගසාගෙන යනතුරු ඔහු කිසිවක් නොදත්තේය. මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ පුනරාගමනය එලෙසම වනු ඇත. එකල මනුෂ්‍යෝ දෙදෙනෙක් කෙතෙහි සිටිති. එක් තැනැත්තෙක් ගනු ලබන්නේය, අනිත් තැනැත්තා හැර දමනු ලබන්නේය. ශ්‍රීහු දෙදෙනෙක් ඇඹරුම් ගලේ අමරමින් සිටිති. එක් තැනැත්තියක් ගනු ලබන්නේය, අනිත් තැනැත්තිය හැර දමනු ලබන්නේය. එබැවින් අවදිව සිටින්න. ඔබගේ සමිධානන් වහන්සේ කිනම් දවසක වඩිනසේක් දැයි ඔබ නොදන්නහුය. සොරා කොයි යාමයේ එන්නේ දැයි ගෙදර ස්වාමයා දැන සිටියේ නම් ඔහු නොනිදා සිට තමාගේ ගිය බිඳීමට ඉඩ නොදෙන බව දැනගන්න. එබැවින් ඔබත් සූදානම්ම සිටින්න. කුමක් නිසාද ඔබ බලාපොරොත්තු නොවන පැයකදී මනුෂ්‍ය පුත්‍රයානෝ වඩින සේක. ස්වාමීන් වහන්සේගේ ජීවන දායක සුභාරංචි නම් මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. වාඩි වෙන චිරපති දේ ප්‍රමාන්තෙනි. හරි, දැන් මේ මොන කාලෙද පුතේ? මොන කාලෙද? කෑගහල කියන්න ඕනේ. සද්දෙ මදි, තව හයියෙන් කියන්න. හරි, ආගමන කාලය කියද්දී මම කිව්වේ මොකක්ද? ඒකට අපි ලතින් වලින් මොකක්ද කියන්නේ? ඇඩ්වෙන්ටුස්. මොකක්ද කියන්නේ? ටුස්. මොකද? චුස් නෙමෙයි, ටුස්. ඇඩ්වෙන්ටුස් කියලා කියන්නේ කමින්, පැමිණීම. තේරුණාද කියන එක? එතකොට කාගේ පැමිණීමද? කාගේ පැමිණීමද? ජේසුගේ පැමිණීම. හිතන්න පුතේ, දැන් ඔන්න හිතන්න, දැන් ඔන්න ජේසු, තේරුණාද කියන එක? හෙලිකොප්ටරේ ඇවිල්ලා ඉස්සරහා බානවා. හෙලිකොප්ටරේ බැලලා ඔන්න දැන් ජේසු වෙනවා. හරිද? දැන් ඔන්න ඇවිදගෙන එනවා. ඇවිදගෙන ඇවිල්ලා පුතාගේ නම මොකද්ද? දැන් ඔන්න ජේසු කියනවා, ෂෙනාල්, අද දවල් කන්න, දවල්ට කෑමට ෂෙනාල්ගේ ගෙදර මම එනවා. හරිද? දැන් දවල්ට කන්න ෂෙනාල්ගේ ගෙදර ජේසු එනවා කියද්දි මොකද කරන්න ඕනේ? මොකද කරන්න ඕනේ? පිළිගන්න ඕනේ. දැන් පිළිගන්න කොහොමද මේ මිඳගෙන? තේරුණාද කියන්නේ? දැන් පිළිගන්න කොහොමද කරන්නේ? දැන් ගෙදරට එනකොට මනස්ථාපන වෙන්න ඕන. හරි. ජේසුට බඩගින්නේ තමයි ඉන්න වෙන්නේ. දැන් මම කියන්නේ ජේසු කැමට එනවා කියද්දි මොකද කරන්න ඕනේ? ආහාර දෙන්න ඕනේ. දැන් මේක දෙන්න මොනවද කරන්න ඕනේ? දැන් ගේ අස්කල්ලා තියන්නේ. ගේ අස්කල්ල තියෙන. ඒ කියන්නේ ඕන වෙලාවට ජේසුට එන්න පුළුවන් කියලා? බොරු කියන්න එපා. ඒ කියන්නේ හැම වෙලාවම ගේ අස්කල්ල තියෙන්නේ? කවුද ගේ අස් කරන්නේ? ඔයයි අම්මයි ගේ අස් කරනවා. වෙරි ගුඩ්. හරිද? දැන් හැමෝගෙම සෝරි පුතේ, මේ බයික් එක අස් කරගෙන. හරි. හැමෝගෙම ගේ ඒ වගේ අස්කල්ලද තියෙන්නේ? හැම වෙලාවෙම දැන් සමහර වෙලාවට ගේ බ්ලෙස් කරන්න එන්න කියලා ෆාදර්ස්ලාට කතා කරනවානේ.
bless කරන්න එන්න කියලා කතා කරා. ඉන් පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ ෆාදර් කොයි හරියද ඉන්නේ? මම මේ ජායල් හරි. ජා කියලා ජේසු පිටයි කියන්නේ නැතුව ෆෝන් එක තියලා මම දන්නවා දුවලා ගිහලා ඇඳුම් උබනවා. ඇද්ද? සාලයා දඩ බඩ ගාලා අස් කරනවා. තේනවද? සමහර වෙලාවට හදිස්සිය කියනවා මට පොඩ්ඩක් ටොයිලට් එකට යන්න පුළුවන්ද කියලා හද්දි. ඇද්ද? මට can I use your toilet කියලා වොෂ්රූම් කියලා කියද්දි සමහර වෙලාවට වාද වේට මිනිට් පොඩ්ඩක් ඉන්න කියලා දුවනවා බාල්දි උස්සම් මොප්පුස්සම් තේරෙනවද කියනක ෆ්ලෂ් කරන සද්දය ඇහෙනවා නේද ඒ කියන්නේ මට හිතා ගන්න පුළුවන් බාත්รูම් එකේ තත්ත්වය ඒ කියන්නේ ever ready බාත්รูම් එකක් නෙමේ මොන ready හයෙන් කියන් අයියෝ ever ready කෑ ගන්න කියන් සද්දෙ මදි ever ready බාත්รูම් කියන බලන්න ඒ කියන්නේ ever ready life එකක් නෙමේ චුරි බුදේ දුවේ ස්වාමීන් වහන්සේ අපේ ජීවිතයට එනවා කියලා කියද්දි එකක් තමයි අපි ලෑස්ති වෙලා ඉන්න ඕනේ අපි සූදානම් වෙලා ඉන්න ඕනේ තේරෙනවද කියන එක දැන් ඒකේ මේ ඇවිල්ලා ආගමනය කියන්නේ මරණ ස්වාමීන් වහන්සේ එනවා මම කොච්චර ලෑස්තිද එන වෙලාව දන්නේ නැහැ එනිසා හැම වෙලාවෙම ලෑස්ති වෙලා ඉන්න ආරාධනාව. ඉතින් මේ ආගමන කාලයේදී මගේ රත්න පුතේ අපි ජන වන්දනාවේ ඉඳන්ම ෆාද ඇඳගෙන තියෙන මොන පාටද? ඉන්දිගෝ මොන පාටද කෑගල කියන්නේ? ඇයි දම් පාට ඇඳගෙන ඉන්නේ? මොකද්ද පුතේ? ආයි එන්නේ. පපචාරණ ආගම ඒක තමයි ආගමන කාලේ දම් පාට ඇඳන් ඉන්නේ ඇයි එක්සැක්ට්ලි මොකක්ද මනස්ථාපනය කෑ ගහලා කියන බලන්න තව අයියෙන් කියන බලන්න දැන් මේ ඔගලන්ගේ ගම් මොකක්ද පෙරියමුල්ල මෙච්චරද සද්දේ ආ අයියෙන් කියන බලන්න ආ වෙරි ගුඩ් මනස්ථාපණයට තමයි මේ දම්පාට අඳින්නේ තව කාලෙක දැන් ආගමන කාලේ දම්පාට අඳිනවා තව කාලයක් තියෙනවා දම්පාට අඳිනවා කාලෙද මොන කාලෙද මොකද එක්සැක්ට්ලි මොන කාලෙද එක්සැක්ට්ලි නෙමෙයි වෙරි ගුඩ් මොන කාලෙද එක්සැක්ට්ලි කාලේ හරි තේරුණාද කියන්නේ මම රත්තරම් පුතේ වෙරි ගුඩ් එහෙම තමයි අහන් ඉන්න ඕනේ එක්සැක්ට්ලි කිව්වේ මම හරියටම හරි කියන එක චතාරික කාලේ දම් පාට අඳිනවා මොන කාලෙද අඳින්නේ දැන් මොන කාල දෙකේද දම් පාට අඳින්නේ එතකොට මුලින් මොකද්ද කෑ ගහලා කියන්නේ ආගමන කාලය ඊළඟ කාලය මොකද්ද චතාරික කාලේ තවත් ඔගොල්ලෝ දම්පාට අඳිනවා දැකලා නැද්ද තව කොහෙ හරි මලකෙවල් වල ෆාද දාන්නේ මොන පාට පටියක්ද දම්පාට පටියක් ඕල්ටර් සර්විස් වල දන්නවනේ දම්පාට පටියක් මේ මොකක්ද මේ කියන්නේ මනස්ථාපනයට ආරාධනාව ඒක ඒ දම්පාට දුකත් එක්ක සම්බන්ධ වෙච්ච කාලයක් තේරුණාද කියන එක. එතකොට අද මේ ආගමන කාලයේදී එක්තරා විදියකට මගේ රත්තරම් පුතේ අපි මනස්ථාපනය වෙනවා. තේරුණාද? දැන් නත්තරට ලෑස්තිද? නත්තරට ලෑස්තිද? කොහොමද ලෑස්ති උනේ? ආ කොහොමද ලෑස්ති උනේ නත්තරට? දැන් අර උඩ ගවලෙන් සෙට් එක ගත්තද? ආ අර ඊට පස්සේ මොනවද සැරසිලි ටික ගත්තද නත්තල් ගහේ ඉන හූණු කැරපොත්ත වේලවලා කාර්යනේ නැද්ද සුරුවන් ටික පිහිදාලා දැන් ඔන්න නත්තලේ අසිරිය ඇවිල්ලා තියෙන්නේ නැද්ද නත්තලේ නිකන් ගතිය නිකන් සීතල වගේ නැද්ද ඒ කියන්නේ දැන් ඔන්න ලෑස්ති වෙනවා ඊට පස්සේ නේද අම්මලා ලෑස්ති වෙනවා ෂොපින් යන්න තාත්තලා ලෑස්ති වෙනවද දන්නේ ඒවත් එක්ක නේද? එහෙම ලෑස්ති වෙනවා කියද්දි නත්තල් සමරනවා නෙමෙයි. ඒ කියන්නේ නත්තල් මරනවා. තේරුණාද කියන එක? සමරනවා නෙමෙයි මරනවා. තේරුණාද? ඒක නිසා අපි නත්තල් මොනවද කරන්න පුතේ සාමාන්‍යයෙන්? නත්තල් සාමාන්‍ය කතා කරද්දි මොකද කියන්නේ? නත්තල් ඒ ලස්සන භාෂාවෙන් කතා කරද්දි මොකද කියන්නේ? නත්තල් එක්සැක්ට්ලි මොකද්ද කිව්වේ මොකද්ද
මොකද්ද? නත්තල් මරණවනේ මේ කනවා. තේරෙනවද? නත්තල් නත්තල් කෑවද කොහමද? අවුරුද්ද කෑවද? නත්තල් කෑවද? Exactly එහෙම ස්ටයිල් එකටයි තේරෙනාද කියන එක. බෝතලුයි අරගෙන ඒ සැරසිලි විතරක් අරගෙන නත්තල් සම්මරණව නෙමෙයි නත්තල කනවා. ඒ කියන්නේ වචනේ පරිසමප්තාර්ථයෙන්ම කනවා. චුරි පැටියු මගේ ආදර පුතේ දුවේ ප්‍රේමවන්තේනි මේ කාලය අපි ඒ වගේ ගේ පොලිෂ් කරලා තීන්ත ගාලා දැන් ඒව කරනවා කියන කෙච්චර ලේසි නෑ. ගණන් බලද්දී නැද්ද? පුර තීන්ත වල ගණන් කත්තාමානේ අම්මෝ තීන්ත නෙමේ. බිත්තිය විම් ටිකක් දාලා හොදගෙන ඉන්න කීට වඩා හොඳයි. එච්චර ගණන් බඩුවල නැද්ද? එහෙම කෙසේ වෙතත් ඊට වඩා වෙනස් ලෑස්තියක්. ඒ කියන්නේ මොකක්ද? ස්වාමින් වහන්සේ මගේ ජීවිතයට එන්න යනවා. එතකොට එන්න එනවා කියලා කියද්දි මගේ පුතේ ඒ එනවා කියද්දි ප්‍රධාන ඒ එනවා කියන කෙනෙක් ලැස්සීම තමයි ආගමනේ තියෙන්නේ. දැන් අපි ඊළඟ දේ ඉගෙන ගන්නවා. ප්‍රධාන පැමිණීම් දෙකක් මෙනෙහි කරනවා ආගමනේ. කීයක්ද? කෑගහලා කියන්න. දෙකක්. එකක් තමයි අවුරුදු 2000කට ඉස්සෙල්ලා ජේසු මේ ලෝකේ ඉපදිච්ච මංගල්‍ය. ඒකට මොකද්ද කියන්නේ අපි? Exactly. හයියෙන් කියන්න බලන්න. අයියෝ අර එහා පැත්තේ පල්දහම් පාසලේ ළමයි ආයි උළු ගලවෙන්න දුන්නේ ආ මේම සද්දෙ මදියා මොකද්ද මොකද්ද මංගල්‍ය ආ නත්තල් මංගල්‍ය හරිද දැන් නත්තල් මංගල්‍ය කියද්දි දැන් ජේසු ආව මංගල්‍ය හැබැයි ආගමන කාලේ ඒක විතරක් නෙමෙයි තවත් ආව මංගල්‍ය තවත් එන මංගල්‍යයක් අපි සමරනවා මොකක්ද ජේසුගේ දෙවනි පැමිණීම ජේසුගේ කීවෙනි පැමිණීමද දැන් නත්තලේදී ජේසු චූටි බබෙක් වගේ මේ ලෝකේ ඉපදිලා ඔබ මාව ගලවන්න ජේසු ආවා හැබැයි ලෝක අවසානයේදී ජේසු එන්නේ රජිදුන් විදියට ලෝකය විනිශ්චය කරන්න තේරුණාද එතකොට නත්තලේ ආවා විදියට නෙමෙයි එතාට එන්නේ ලෝකේ විනිශ්චය කරන්න ලේසි දෙයක් නෙමෙයි. එදා දවසේදී තවදුරටත් අපිට හිත හිත ඉන්න බෑ. හිත හිත ඉන්න විදියක් නැහැ. මලපතක් වගේ. ජේසු ඇවිල්ලා වා විනිශ්චය කරනවා. චුරි පුතේ දුවේ මගේ ආදර ප්‍රේමවන්තෙනි. ඒතර මේ මංගල්‍ය දෙකම අපි සම්මරන කාලයක් ආගමනය. ජේසුගේ පළවෙනි පැමිණීම සහ දෙවෙනි පැමිණීම. මගේ ආදර පුතේ දුවේ ජේසු දෙවනි පැමිණීම කවදාද එන්නේ? දෙවනියට කවදාද එන්නේ? දන්නවද? ඔගොල්ලෝ දන්නවද? හයියෙන් උත්තර දෙන්න. පුතාලා දන්නවද? අයියෝ පරාදයි. පුතාලා දන්නවද? හයියෙන් දන්නවද නැද්ද කියලා කියන්න. සද්ද එච්චරයිද? දන්නවද? දුවලා දන්නවද? අයියෝ දුවලා දන්නවද? හයියෙන් කියන්න. තවයෙන් කියන්නේ නෑ ෆාන දන්නවද ලොකු ෆාද අපේ ෆාද ෆාද ලොකු ෆාද දන්නෙත් නෑ මම දන්නෙත් නෑ ආ කාඩිනල්තුමා දන්නවද කාඩිනල්තුමා දන්නෙත් නෑ පාප්පාංශ දන්නවද පාප්පාංශ දන්නෙත් නෑ එතකොට දේවදූතයන් දන්නවද? නෑ. ජේසු දන්නවද? ඈ? ජේසු කවදා දෙන්නේ කියලා ජේසු දන්නේ? ආ? දන්නවද? චුටි පුතේ ජේසු දන්නේ නෑ. ඒක දන්නේ දේව තාත්තා විතරයි. හැබැයි සමහර පාස්ටර්ස්ලා දන්නවා. නෑ. සමහර පාස්ටර්ස්ලා දන්නවා. ලෝක අවසානේ ළඟයි වෙන්නද දින වකවානු ගම්ම කියනවානේ ඒකට දන්නවා මැච් දිනේවත් දන්නවානේ නේ කවුද දිනන්නේ කියලා දන්නවා ඒවෙමත් දන්නවා ඒවල ගොඩක් දේවල් දන්නවා කෙසේ වෙතත් ලෝක අවසානේ කියන එක ජේසු කවදද එන්නේ කියන එක කිසිම කෙනෙක් දන්නේ නැහැ දේව තාත්තා විතරයි හැබැයි මගේ ආදර පුතේ දුවේ මගේ ආදර ප්‍රේමවන්තයනි මේ ආගමනය පළවෙනි සතිය අපි බලාපොරොත්තුව මෙනෙහි කරන්නේ ස්වාමීන් වහන්සේ එනවා ස්වාමිනාස මගේ ජීවිතයට එනවා එනවා කියන බලාපොරොත්තුවක්. එතකොට එනවා නම් මගේ රත්තරන් පුතේ මගේ ආදර ප්‍රේමවන්තෙනි එන්නේ
නැති නිසා තේරෙනවද කියන එක එනවා කියන්නේ දැන් මම ඇවිල්ලාද ඉන්නේ ඈ මොකද පුතේ ඒක ඕගොල්ලෝ අවුල් නැද මම අවුල් නැද මොකද පල්ලිය මොකද අවුල දැන් මම මේ ඇවිල්ලා නෙමෙයි ඉන්නේ හරිද දැන් තව මට එන්න තියෙනවද ආ එන්න නැහැ එන්නේ එනවා හිතන්න මම දැන් බලන්න මේක සද්දේ ඉඳන්න එක එක කදී දැන් බලන්න මම ඉන්නවද හරි මම දැන් එනවා කියද්දි පුතේ එනවා මේ එනවා මේ එන්නේ තේරුණාද කියන්නේ ඒ කියන්නේ රතරම් පැටියෝ මගේ ආදර ප්‍රේමවන්තේනි එනවා කියලා කියන්නේ මගේ ජීවිතේට ජේසුව ඕනේ ජේසු මට නැහැ ජේසු නැත්තේ නැහැ කියන එක නෙමෙයි ඒ කියන්නේ මගේ ජීවිතේ මේ මේ මෙන්න මේ මේ ප්‍රශ්න මේ මගේ මේ පාපය මගේ ජීවිතේ මේ දුර්වලකම මගේ තනිකම පාළුව මට ජේසුව දැනෙන්නේ නැහැ මට ජේසුව ඕනේ ඕනේ නිසා තමයි එන්න ඕනේ මගේ ආදර අම්මේ තාත්තේ ප්‍රේමාන්තේ පුතේ දෙදුවේ අපිට මේ කාලය ජේසුව දැනෙන්න ඕනේ කාලයක් ජේසුව ඕනේ කියලා දැනෙන්න ඕනේ කාලයක් ඒකයි අපි මේ ආගමනයේ පොඩි පොඩි ආස දේවල් අතාරින්නේ චුට එක්වරු ඉන්නේ ජේසුත් එක්ක වැඩි වෙලාවක් ඉන්න තීරණයක් ගන්න දම්පාට අඳින්නේ අපි මේ කාලේ ජොලි කරන කාලයක් නෙමෙයි අද පූජාවේ සුරදූත ගීතකාව කිව්වද නෑ ග්ලෝරියා කියන්නේ නෑ ඒ ජනවන්දනාවත් හදන්නේ මනස්ථාපනයට සූදානම් විදියට දැන් මගේ ජීවිතේට ස්වාමීන් වහන්සේ ඕනේ. ඇයි මගේ ජීවිතේට ස්වාමීන් වහන්සේ ඕනේ? මගේ ආදර පුතේ බලන්න ස්ක්‍රීන් එකේ වචන ගැටනු පුතේ නැද්ද? මං කිව්වයින් පස්සේ කියවමු. යෙසායා දෙවනි පරිච්ඡේදයේ 4 වෙනි වගන්තිය. හරිම ලස්සනට මේ වචනය කතා කරලා කියනවා. අපි කියමු මහා ජාතීන් අතර කෑගාලා කියන දුවල පුතාලා තවහයෙන් කියන්න පුළුවන් හැමෝම ප්‍රේමවන්තිනේ ඔබ හැම කෙනෙක්ම වචනේ සම්බන්ධ වෙන්න මහා ජාතීන් අතර බේද එතුමානු නිර්වුල් කරනසේක ත්‍රිපුතේ ඒ කියන්නේ මහා ජාතීන් අතර බේද නිර්වුල් කරනවා කියලා කියන්නේ ජේසු මගේ ජීවිතේ නැති වුණොත් එහෙම ඔක්කොම අවුලක් තාත්තා එයාට ඕන දේ කරනවා තාත්තා කියනවා මමයි ගෙදර මූලික. මදරක මම මට මර මර කරනවා. අම්මා කියනවා අම්මා එහෙන් කෑ ගහනවා. දරුව වෙනම රණ්ඩු වෙනවා. දරුවන්ට තේරෙන්නේ අම්මා කියන දේ අම්මා තාත්තා කියන දේ අම්මලා තාත්තලා කියන දේ දරුවන්ට තේරෙන්නේ එකම යුද්ධයක්. පවුලක් විදියට හිටියට ඒක තනිකර අවුලක්. ඒකට හේතුවක් තියෙනවා. බලන්න අද වචනේ කතා කරලා කියනවා. හරිම ලස්සන ඇතන යෙසායා පුතේ හරිම ලස්සන කතා කරලා කියනවා මගේ ආදර පුතේ උන් වහන්සේ සුද්ධ කන්ද හැම කන්දකටම වඩා ඉහළින් තියෙන තැනකට ගන්නවා හැම කන්දකටම වඩා බලන්න යෙසායා 2:1-5 දක්වා අපි අයිති කරගන්නේ බලන්න වචනේ කතා කරලා කියනවා මතු දෙවෙනි වගන්තිය මතු කාලයේදී සමිඳුන්ගේ මැදුර පිහිටා ඇති කන්ද උතුම් ලෙසද කියන්න උතුම් ලෙසද සියලු කඳුවලට ඉයලින් තිබෙන ලෙසද පිහිටවනු ලබන්නේ ඒ කියන්නේ අනිත් කඳුවලට වඩා ස්වාමීන් වහන්සේගේ කන්ද මුදුනේ ජේසුට තමයි මගේ ජීවිතේ first and the best place මේ ආගමනේ මම ගන්න තීරණය ජේසුට මගේ ජීවිතේ මුදුන දෙනවා ඒ කියන්නේ හැම අනිත් අපි ඔරසං කියන්නේ කොහොමද උරසං කියන්නේ කොයි වෙලාවටද අමයි අත උස්සන්න දවසේ 6 මාර ටයිම් ටේබල් එකේ උරසං කියන වෙලාවක් තියෙන අයට අත උස්සන්න කීයද උරසං කියන පුතේ උරසං කියන වෙලාවක් තියෙන වෙලාව කීයද කියන මතක නැහැ බොරු කියන්න බෑ හැමදාම 4ට උරසං කියනවද ගෙදර හැමදාම කවුද එහෙම හැමදාම 7ට නැත්නම් 8ට මොන ගෙදර උරසං කියන්නේ කීයද පුතේ බොරු කියන්න බෑ කීර දොරසං කියන්නේ
හතරට හැමදාම ගෙදර හැමදාම හතරට රසන් කියනවා. ටීවී ඔෆ් කරනවා. අද වෙරි ගුඩ්. තව කවුද කියන්නේ? කීයද කියන්නේ? හැමදාම හතරට රසන් කියනවා. බොරු කියන්න බෑ. ඇත්ත. ටීවී ඔෆ් කරනවා. කවුරු හරි ආවොත්. අම්මා. එයාට ඉන්න කෙනවා හතරට රසන් කියනවා. මෑදර පෙම්මන්තේනේ ළමයි දෙන්න එහෙම කරන්න. මම මගේ ජීවිතේ ජේසුට දෙන වෙලාව ෆික්ස්. ඒක කාටවත් දෙන්නේ නැහැ. අපි ඔරසන් කියන්නේ කොහමද? වැඩ ඔක්කොම කරලා පුතා එන්න ඔරසන් කියන්නේ මට මේ හොම්වර්ක් තියෙනවා නේද? පුතා මම මේ මැච් එක බලන නිවුස් බලලා ඉවර නැගෙන ගා තාත්තා කියනවා. අනේ පොඩ්ඩක් ඉන්න අනේ මේ දෙවණීනිම යනවා කියන එක. තාම යනවත් දන්නේ නැහැ දෙවණීනිම. මම දන්නේ නැහැ ටීවී බලන්නේ. තේරෙනවද කියන එක? ඊට පස්සේ පොඩ්ඩක් ඉන්න අනේ මේක විතර කරලා වැඩ ඔක්කොම කරලා වැඩ ඔක්කොම කරලා ඉවර වෙලා අන්තිමට ඔන්න දැන් ඉඳගන්න. නමු මාරියනි හමු මාරියනි පුතාව දරවාල දෙන බල බලන්න. සාන්ත මාරියනි දේ මෑණියනි පාපය උපදේශා දෙනුත් අපි මන වෙන. ජේසුට දෙන්නේ අපේ. කාලා ඉතුරු ටික. ජීවිතේ ශුද්ධ කන්ද මයි පුතේ මුදුනේ නැහැ. ශුද්ධ කන්ද මුදුනේ නැති වුණාම ජේසුට තවත් අනිත් අයට දෙන වාගේ තවත් තැනක් නම් දෙන්නේ විශේෂම හොඳම ෆස්ට් ඇන් ද බෙස්ට් ප්ලේස් ස්වාමිනාන්සර දෙන්නේ නැත්නම් අපි ජීවිතේ තනිකර පටලැවිලා. එනිසා තමයි මගේ ආදර පුතේ අර කඩුව ගේන්න. අද වචනේ කතා කරලා කියන හතරවෙනි වගන්තිය හැම එක කඩුවක් ගේන්න. හැම ජාතියකම මම දෙවල් විසඳනවා බලන්න වචන. නිරවුල් කරන සේක ඊළඟ වගන්තිය ගන්න. තමන්ගේ කියන්න කෑගාලා කියන්න ඕනේ. කඩුවලින් දැන් කඩුව තියෙන්නේ මොනවටද? කොස් කොටන්න. කඩුව තියෙන්නේ මොකටද? සටන් කරද්දි මොනවද කරන්නේ? කඩුවෙන් අත ගන්නවද? මදුරු වෙලවනවද? ෂෝ 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 මදුරු වෙලවනවද? මොනවද තියෙන්නේ? අම්මා කපන්න අනින්න ස්තරනද කැලිකල කඩුව විනාශ කරන්නද තියෙන ගොඩනගන්න තියෙන්නේ? ගොඩනගන්න මොකක් කරේ අවුලක් තියෙනව මෙතන. තේරෙනවද මට මේ මගේ අවුලද ඔය අවුලද මෙහි අවුලද කියලා දන්නේ නැතුව ඉන්නේ. හරිද? කඩුව තියෙන්නේ ගොඩනගන්නද විනාශ කරන්නද? කෑගහලා කියන්න. චුටි පුතේ අද වචනේ කියනවා කඩුවලින් මම නගුලක් හදනවා. මගේ ආදර ප්‍රමන්ත්‍රි මේක බයිබලේ මේක තමයි UN එකේ මොටෝ එක. UN එකේ මොටෝ එක ගන්නේ බයිබලේ යෙසායා 2:4. අපි ප්‍රශ්න විසඳන්නේ කඩුව පැත්තක තියලා. කඩුව තියනවා හැබැයි පැත්තක. කෑන්ති කියකම මොකද කරන්නේ? කෑන්ති කියකම අරගෙන තියලා තිනම්. ආයිත් පැත්තක තියනවා. මගේ ජීවිතයේ ස්වභාවය. මගේ හිතන කඩුවක් වගේ මගේ ජීවිතයේ කාමයේ රාගය. කෑන්තිය වෛරය. ජීවිතේ හීනමානය. ජීවිතේ මේ කඩුව ජීවිත විනාශ කරන්න තියෙන මගේ අබ්බැහිකම් මම පැත්තක තියනවා. දැන් මේක හොඳම පැත්තක තියන්නේ චතාරික කාලේ. දැන් ආගමන කාලේ එච්චර උළුවට එන්නේ නැහැ. චතාරික කාලේ මොකද කරන්නේ? බෝතලේ ලොක් කරලා කබඩ් එකේ තියනවානේ. කබඩ් එකේ තියනවා. කවදා වෙනකන්ද? පාස්කු ඉරිදා වෙනකන්. ඉවසපම් පපුව නැද්ද? ඊට පස්සේ දරාගෙන ඉවසගෙන ඉන්නවා. පාස්කු ඉරිදා වෙනකන්. ඊට පස්සේ කබඩ් එක අරලා තමයි කඩුව ගන්නෙ. අපි ගොඩාක් වෙලාවට මගේ ආදර පුතේ දුවේ ප්‍රේමවන්තේනි. දේවල් විසඳ ගන්නෙ පැත්තක තියලා. මේ ස්වභාවය මගේ ගාව තියෙනවා. අනිතා තුවාල කරන පලිගන්න රිද්දන ස්වභාවය පාවිච්චි කරන වරදට වැටෙන ස්වභාවය කඩුව. මේක උන්වහන්සේ කතා කළා කියනවා. මගේ පුතේ මගේ දුවේ මගේ ප්‍රේමාන්තනේ මේ කඩුව මම නගුලක් කරනවා. එතකොට ආයි ඒ ස්වභාවය වෙනස් වෙන්නේ. ඒ කියන්නේ පැත්තක තියලා හංගලා නෙමෙයි. ඒ ස්වභාවය ඇතුළෙන් වෙනස් වෙනවා. ඒ ස්වභාවය කඩුව නගුලක් කරන්නේ කොහොමද?
කඩුවක් යකඩ වලින් හදපු නැත්නම් වාහනේ වලින් හදපු කඩුව නගුලක් කරන්න කොහමද? Exactly මොනවා කළාද? නිකන්ද තලන්නේ? ඒ නිකන් අරගෙන කඩුවට කියනවා කඩුව නගුලක් වෙන්න කඩුව කොකොකො නගුලක් වෙන්න නැද්ද? එහෙම කරලා හරියන්නේ නැහැ. කොයි දාන්න ඕනේ? ගින්දරේ දාන්න ඕනේ. ගින්දරේ දාලා ඊට පස්සේ මොකද වෙන්නේ? ගින්නේ දාලා ඊට පස්සේ මේක තලලා 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 මේක නගුලක් කරන්න ඕනේ. ස්වාමීන් වහන්සේ කියනවා කඩුව මම ඔබගේ කඩුව නගුලක් කරනවා. හෙල්ලය දැකත්තක් කරනවා. ඒක කරන්නේ මගේ රත්තරන් පුතේ දිවේ ස්වාමින් වහන්සේ. මට මගේ ස්වභාවය වෙනස් කරන්න බෑ. මගේ ජීවිතේ දුර්වලකම් වෙනස් කරන්නවා. මරණාතා ස්වාමීනි එන්න මගේ ජීවිතයට. මගේ ජීවිතේ වහන්සේ ඕනේ. මට දැන් මේක අවුරුදු ගාණක් මම මේක කට්ට කනවා. අවුරුදු ගාණ මම හිතනවා වෙනස් කරගන්න බෑ. වහන්සේ එන්න වඩින්න මගේ ස්වාමීනි කියලා බලාගෙන ඉන්න කාලයක්. බලාගෙන ඉන්න කාලයක්. එනිසා මගේ ආදර පුතේ අද දවසේ දේශනාව විවර කරන්න චූටි කතාවක් කියා දෙන්නද? චුටි කතාවක් කියා දෙන්නද? ඔගොල්ලෝ දන්නවද සාන්ත අගස්තුනි මුනිතුමා? සෙන්ට් ඔගස්ටින්ව දන්න අය තුස්සන්. ඒ කියන්නේ ඊයේ හවස තේබිවද සෙන්ට් ඔගස්ටින් එක්ක? නැත්නම් ඔයගොල්ලන්ගේ ගෙදර ඇවිල්ලා තියෙ ඔවුලු වර? මම ඒක මම එක මෙතන අවුලක් නැත්නම් එතන අවුලක් මට හිතා ගන්න බෑ කොයිද අවුල කියලා. තේරුණාද කියන එක? අතපාත් දාන්න. සෙන්ට් ඔගස්ටින් කවුද? ඒ කියන්නේ ඔගස්ටින් අංකල් නෙමෙයි හොඳේ. ඔගස්ටින් අංකල් නෙමෙයි මේ කතා කරන්නේ. සෙන්ට් ඔගස්ටින්. මගේ ආදර ප්‍රේමන්තේනි මේ අගස්තුනි මුනිතුමා පාපය කාමය රාගයත් එක්ක බරපතල විදියට කාමකව පව කරපු කෙනෙක්. එයා දවසක් හවසක ගෙදර යාඥා කර කර ඉන්නවා. ස්වාමීනි කවදද වහන්සේ මාව වෙනස් කරන්නේ? කවදද වෙනස් කරන්නේ? එයා බලාගෙන ඉන්නවා. මට මට මගේ මගේ ශක්තිය මට වෙනස් වෙන්න බෑ. වහන්සේ මාව කවදද වෙනස් කරන්නේ? ඒ වචනය එතකොට එයාට පොඩි ළමයෙක්ගේ කටහඬක් ඇහෙනවා. ශුද්ධාත්මයන් ඔයාට කතා කරලා අද දෙවනි කියවීම. අද දෙවනි කියවීම පුතේ. රෝම පොඩි ළමයෙක් කතා කරලා කියනවා පොත පෙරලන්න කියලා. මෙහඳ ඇහෙනවා අගසුරි හිතනවා මේක වෙන මොකක් හරි යනක් කියලා. එයා කියනවා පොත පෙරලන්න. පොත පෙරලන්න කියද්දි මෙන්න මේ වචනේ එන්නේ. අපි හැමෝම කියමු මේ සියල්ලෙහිදී කියන්න තීර්ණාත්මක කාලය වැඩිහිටි සිරිත නම කියන්නේ පැමිණ ඇති බව සිතට ගන්න. මෙය නිින්දෙන් පිබිද සිටිය යුතු වේලාවය. මගේ ආදර පුතේ ප්‍රේමවන්තනි තවත් නිදියගෙන ඉන්න කාලයක් නැහැ. අපිට අවදි වෙන්න ඕනේ. මගේ ජීවිතේ මට මොකක්ද වෙන්නේ? මගේ ජීවිතේ මම හිර වෙලා ඉන්නේ කොහේද? මට දැනෙන්න ඕනේ මොකක් හරි අවුලක් තියෙනවා කියලා. වචනේ කතා කරලා කියනවා මේ සියල්ලේදී මන්ද අප ඇදහිීමට පටන් ගත් කාලයට වඩා අප ගැළවීම දැන් ලං වී ඇත. දැන් ජේසුගේ එන්න පැමිණීම ළඟයි. ජීවිතේ කොයි වෙලාවෙක වේවිද දන්නේ නැහැ. ලෝක අවසානේ කවදද කියලා දන්නේ නැහැ. හැබැයි මගේ ආදර ප්‍රේමන්තේනි මගේ ආදර පුතේ දුවේ මේ අපේ අන්තිම නත්තල වෙන්න පුළුවන්. අපි කොයි වෙලාවෙ මැරෙයිද කියලා දන්නේ නැහැ. ඒ අවස්ථාව නැති කරගන්න එපා. ඒ අවස්ථාව නැති කරගන්න එපා. ජේසු අද ඔයාලට තවත් අවස්ථාවක් දෙනවා. වචනේ බලන්න. රෑ බොහෝ දුරට ගෙවී ඇත. දිවා කාලය ළඟ බැවින් අන්ධකාරයේ ක්‍රියා ඉවතලා ආලෝකයේ අවියායුධ පැලඳ ගනිමු. ආලෝකයේ අවියායුධ මගේ රත්තරන් පුතේ මොකක්ද? ආලෝකයේ අවියායුධ කියලා කියන්නේ ජේසු අපිට කතා කරලා කියනවා. ඒ කියන්නේ බලන්න එපිස 6 12 13 වෙනි වගන්තිය. අපි හැමෝම කියමු එපිස 6 13 වෙනි වගන්තිය. එබැවින් නපුරු දවස පැමිණි විට සන්නද්ධ ස්වාමිනහස්ගේ සන්නහයෙන් සන්නද්ධව සිටින්න. කෑ ගහලා කියන්නේ ඊළඟ වගන්තිය බලන්න. ඊළඟ වගන්තිය. එබැවින් ස්ථිරව ඉන්න ඔබගේ ඉඟපටිය සත්‍ය නැමැති පටියෙන් බැඳගන්න. ඒ කියන්නේ මේ සන්නහය මොකද්ද? ඇත්ත කියන්න ඕනේ කොයි වෙලාවෙත්. ඉඟපටිය බැඳගන්න. සත්‍ය. ඊට පස්සේ ගැළවීම නැමැති හිස් වැස්ම. ඇදහිල්ල කියන පලිය. ඒ කියන්නේ ඇදහිල්ල කියලා පලිය කියලා කියද්දි මොකක්ද වෙන්නේ? අරින්න පුතේ. ඇදහිල්ල කියන පලිය. මේක අරින්න අරින්න. හරි පාලිය ගන්න. ඇදහිල්ල කියන පාලිය
Paliya manvara tiyen. En. Yan. Vatiya gana. Paliya manvara tiyen. Sen kadu ingan. Hayi ingan diye hayi ingan. Paliya ki anne. Man dene mata dene pahar. Mama. Deva mata gaha. Gaha. Paliya ki anne adı hillet. Satan apita gahana pahara allanne paliyen. Etoda mokadda galawima kiyana oke thina helmet ekak gan oke athule galawima kiyana hiswasma therunada kiyana eka galawima kiyana hiswasma podak baranna puthe trishan yanna balan hari galawima thiyana hiswasma oya inowa inowa galawima kiyana hiswasma nemekina hari da me thiyenne නැගින් උඩ නැගින් උඩ නැගින් පැති හරි ගැලවීම කියන හිස් වැස්ම ඊට පස්සේ ඇදහිල්ල කියන පලිහ දේව වචනය කියන කඩුව තෙරනාද කියන එක තෙරනාන් ඔබගේ ජීවිතයේ ඔයාගේ ජීවිතයේ ස්වාමීන් වහන්සේගේ සන්නාය කවමදාවත් බොරු කියන්නේ නැහැ අතහනවා මොනවද ඒ වුණත් ජේසු මගේ ජීවිතේ ඉන්න අදහ ගන්නවා තෙරනාද කියන එක දේව වචනය කියන කඩුව වෙන ආයුධ වඩන්නේ නැහැ. දේව වචනය කියන කඩුව. මේව අරගන්න. සුචිපතේ මේ දේව වචනය කියන කඩුවට තියෙන ලස්සනම ආයුධ මොකක්ද දන්නවද? මේ තියෙන්නේ. මොකද්ද? හයියෙන් කියන්න. හයියෙන් කියන්න. මේ තියෙන දේව වචනය. නමෝ මරිය තියෙන බයිබලේ. ස්වර්ගේ වැඩ සිටින තියෙන බයිබලේ. මේක අරගෙන යද්දි සාතන්ට ලඟ වෙන්න බෑ. උනාසකේන අවදි වෙලා ඉන්න කාලය ඇවිල්ලා. ස්වාමීන් වහන්සේගේ වචනේ සන්නහයෙන් සන්නද්ධ වෙන්න කාලය ඇවිල්ලා. රෝම 13 ගන්න. වචනය කතා කරලා කියනවා. බලන්න එබැවින් අන්ධකාරයේ ක්‍රියා ඉවතලා ආලෝකයේ අවි ආයුධ පලන ගනිමු. අපේ කල් ක්‍රියාව දිවා කාලයට ඔබින සේවය යුතුය. මදුපාන උත්සවයෙන්ද කාම තෘෂ්ණාවෙන්ද සල්ලාල කමින්ද අඩදබරහා ඊර්ෂ්‍යාවෙන්ද වැළකී සිටිමු. ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැමැති සන්නාහෙන් සන්නද්ධ වන්න. මින් මතු පසෙන්දරන් පිනවන පිණිස පාප ආශාවන්ට ඉඩ නොදෙන්න. මේක ඇහිච්ච ගමම්ම බයිබලයේ මේක පෙරලද්දි මේකයි අගොස්සනි මුනිතුමා දැක්කේ. එයාගේ කාමයේ රාගයේ පැත්තක තිබ්බා. ජීවිතය වෙනස් වුණා. එයා ශුද්ධවන්තයෙක් වුණා. එයාගේ කඩුව, එයාගේ පාපයට තිබිච්ච හෙල්ලය, ඒකේ ඒ හැංගීම් පෙරලුණා. ස්වාමීන් වහන්සේ ඒක නගුලක් කරා. ස්වාමීන් වහන්සේ ඒක දෑකැත්තක් කරා. අගොස්සනි මුනිතුමා මුළු ජීවිතයම වෙනස් කරගත්තා. මගේ ආදර පුතේ දුවේ මරණාතා අපි ජේසුස් අපේ ජීවිතේට එන්න කියන්නේ මගේ වෙනස් කරගන්න බැරි දේ වෙනස් කරගෙන අලුත් කරගන්න ජේසුස් අපේ ජීවිතේට එන්න කියලා අපි මේ ආගය තුල යාඥා කරමු. අපි හැමෝම නැගිටලා අපේ විශ්වාසය ප්‍රකාශ කරමු.